මේ ධර්මපාල් සිං ජීවත් වෙන්නේ ඉන්දියාවේ ධර්මපාල් හැඳින්වෙන්නේ දක්ෂ ධාවන ශූරයෙක් විදිහට ඒත් ඔහුගේ ශූරත්වය ඔහු ජීවත් වූ ගුදානම් ගමට පමණක් සීමා වුණා විශ්වාස කරන්න ධර්මපාල්ගේ වයස මේ වෙද්දි අවුරුදු 110 ඉක්මවඩවා ඔහුගේ හැඳුනුම් පතට අනුව ඔහු ඉපදී තියෙන්නේ 1897 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ කුඩා කාලේ ඉඳලම ගවයින් රැකබලා ගැනීමට සිය ගම්මානයේ ඉඳන් මීටර 600ක් 700ක් ඈතින් පිහිටි ගම්මානවලට ධර්මපාල් දිවගොස් තිබෙනවා එතෙන් පටන් ගමේ පැවති උත්සවවලත් තරඟ ඉසව්වලදීත් ධර්මපාල් තමයි දුරදිවීමේ තරඟවල පළමු වැනියා වෙලා තියෙන්නේ එවගේම පුංචි තරඟ වලින් දිනුවම ඔහුට තෑගි සහ මුදල් ආදිය ලැබුණත් ඔහුට සවියක් වී ඔහු ජාතික තලයේ ක්‍රීඩකයෙකු බවට පත් කරන්න එවක සිටි කිසිදු බලධාරියෙක් කටයුතු කරලා නැහැ. ඉතින් ඒ නිසා වසර ගණනාවක් යනකම්ම ධර්මපාල් සිය ගම්මානයේ මිනිසුන්ට පමණයි ධාවන ශූරයා වුණේ. ධර්මපාල් බොහොම නිරෝගී වගේම කිසියම් පිළිවෙතකට ජීවත් වූ මිනිසෙක් කියලයි ඔහුගේ ගම්මුණම් කියන්නේ. ඔහු දිනපතා පාන්දර මවදී වී කිලෝමීටර 4ක් පමණ දුරක් දිව යනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ගැමි ආහාර වේලක් තමයි ඔහු සෑම විටම අනුභව කරලා තියෙන්නේ. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන බොහෝ සෙයින් උනන්දු වෙන ධර්මපාල් මතින් තොර මිනිසෙක්. සාක්ෂරතාවයේ උණ උනත් හොඳ මතක ශක්තියක්ද ධර්මපාල්ට තිබෙනවා. කොහොම වුණත් මේ අපූර්ව මිනිසා ගැන රටක් ලෝකයක් දැනගන්නේ ඔහු බොහෝ සේවියපත් වූ පසුවයි. ඒ විදිහට ඔහු සහභාගී වුණු ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ඉසව්වලින් පදක්කම් 20කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට ඔහුට හැකියාව ලැබුණා. එවගේම 2014 වසරේදී ඉන්දියාවේ ජාතික මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී මීටර 200 තරඟයේ තත්පර 46.7කින් නිමා කර එම ඉසව්ව වෙනුවෙන් පදක්කමක්ද දිනා ගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඇත්තෙන්ම ඔහු දක්ෂයෙක්. ඒ වගේම ධාවන ශූරයෙක්. ඒත් ඔහු ලෝකය හඳුනාගත්තේ ඔහු සතු වටිනාම කාලය ගත වුණාට පස්සේ. දන්නවද? ඒ කොහොම වුණත් තමන්ගේ නම තමන් වියපත් වූ පසුව හෝ ජාතික තලයට ගෙන එන්නට ලැබීම ගැන ධර්මපාල් නිහතමානීව සතුටු වෙනවා. බොහෝ තැන්වල තරඟ සංවිධායකයන් තමන්ගේ වයස ගැන මතවාද නැගුවත් වියපත් බව සමච්චලයට ලක් කළත් ඔහු සැබවින්ම ජීවිතය ජයග්‍රහණය කළ මිනිසෙක්. එයි කිව්වොත් ධර්මපාල් තමයි වියපත් වූ පසුව හෝ ලොව වයස්ගතම ධාවන ශූරයා ලෙස අභිසෙස් ලැබුවේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.